ඊයේ දින කුරුණෑගල මහාධිකරණයෙන් හිටපු අමාත්‍ය ජෝෂ්ටම් ප්‍රනාන්දු නිදොස්ක නිදහස් කිරීමක් කළා. 2015 ජනවාරි 8 වෙනිදා අපි මේ ආනුවට බලය දුන්නේ නඩු ඕවගේ පරස්පර කර ඇදලා සාක්ෂිකරුවන් දුර්වල වෙලා සාක්ෂිකරුවන් පරස්පර විරෝධී සාක්ෂි දීලා ඒ චූදිතයන් නිදහස් වෙනවා බලන්න රෙමේ. තවත් එකක් තමයි අධිකරණයවත් ඒ අවස්ථාවේ හරියට කාර්යභාරය ඉෂ්ට කිරීමක් කළේ නැහැ. මොකද හේතුව ඒ සාක්ෂිකාරිය කිව්වා තමන් ලව්ව බලෙන් පොත් මේ ප්‍රකාශවල සමහර ප්‍රකාශවල පොත්වල කොළ කඩලා තිබුණා කියලා යම්ම බලපෑම් කළා කියලා. අධිකරණේ කාර්යභාරය වුණේ යම් සාක්ෂිකාරිය බලපෑම් කළා තිබුණා කියලා අධිකරණ අනාවරණය වුණා නම් සාක්ෂිකරුවන් ආරක්ෂක විදියට පනත යටතේ පියවර ගත යුතු තිබුණා. මොකද හේතුව ඒ වෙලාවේ ඒ සාක්ෂිකාරයගෙන් ලබා ගැනීමට හැකියාව තිබුණා. කවුද තමන්ට බලපෑම් කළා තමන්ට ඒ වගේ ප්‍රකාශ ලබා දුන්නේ කියලා. ඒ පිළිබඳව ක්‍රියා කළා නම් සමහරක් වෙන ඔය තත්ත්වය වෙනස් වෙන්න ඉඩ තිබුණා. මොකද හේතුව තවත් එකක් තමයි මෙම නඩුව දැන් අවුරුදු 3ක් 4ක් පරස් වෙලා තියෙද්දි සාක්ෂිකාරණ බලපෑම් වෙන්න පුළුවන්. මොකද අපි දන්නවා මහින්ද රාජපක්ෂලාගේ ධන බලය, මැර බලය වගේම ඒගොල්ලෝ මේ දූෂණ ක්‍රියාවලට දැන් මේ බාරකාර ආණ්ඩුවක් හදන්න උත්සාහ කරලා තිබෙන නඩුව වලින් ගැලවෙන්න. ඒක නිසා මේ සාක්ෂිකාරණ යම් බලපෑම් කරනවා. මොකද ඒගොල්ලෝ පෙන්වන්න දෙහැති අපිට අනිත් අපේ ආණ්ඩුවක් එනවා, ඒක බාරකාර ආණ්ඩුවක් එනවා. තමන්ට හරම වෙයි කියලා සාක්ෂි බලපෑම් කිරීමක් කරනවා. ඒක නිසා තමයි තවත් එකක් තමයි මේ අපේ ජනාධිපතිතුමාට අගමැතිතුමාට දේශපාලන අභිලාෂයක් තිබුණා මේ නඩුව අරගෙන යන්න. ඒක නිසා තමයි මේ හත්ය උදා වෙලා තියෙන්නේ. ඒක නිසා ඉදිරියට මේ හත්ය ඇති වුණොත් එහෙම ලොකු ගේදවාජය බල පත් වෙනවා. මොකද අපිට පැහැදිලිම මේ පැහැදිලි හතොසේ මුදල් ලාභාවිතා කරලා තිනවා කියලා. නමුත් තාක්ෂණික කාරණයක් මත මේ නඩුව නිදහස් වීම ඉතාමත් ඛේදජනක තත්ත්වයක්. ඉදිරි නඩුවලදීවත් සාක්ෂිකාර මේ වගේ සාක්ෂි වෙනස් කළා කියන අවස්ථාවකදී ඒ සාක්ෂිකාර මේ සාක්ෂි එහෙම වෙනස් කරලා කියන්නේ මොකද කියන පිළිබඳ අධික අවධානය යොමු කළා. ඒ පිළිබඳ සම්පූර්ණ විමර්ශනයක් කළා. අපි කියමු යම්කි සාක්ෂි බලපෑමක් කළා කියලා කිව්වොත් එහෙම ඒ සාක්ෂිකාර බලපෑම් කරපු පුද්ගලයා අරගෙන ඇවිල්ලා අධිකන්ට අපහාස කිරීමේ චෝදනා ගොනු කළා. ඒ වගේ චෝදනා පත්‍ර ගොනු කිරීමක් කළ යුතුයි. එතනදී බොරුවට තමන් බලපෑමක් කළා කියලා ඒ සාක්ෂිකාරය කිව්වනම් ඒ සාක්ෂිකාර විරුද්ධවත් අධිකන්ට අපහාස කළාගේ චෝදනා පත්‍රය ගොනු කළා නඩුව හැන්න හැකියාවක් තියෙනවා. ඒ තත්ත්වෙට ඔය නඩුව ගියා නම් සමහර වෙනස් වීමක් වෙන්න තිබුණා. මේකෙදී යම්කිසි නඩුව ඔහේ ඒ සාක්ෂිකාරයගේ බලපෑමක් වෙලා සාක්ෂි වෙනස් වීමක් මත නඩු නිදහස් වීම ඉතාමත් හේජන සත්‍යයක්. මහින්ද අධිකරණයට මේට වඩා විමර්ශනාත්මක මේ කාරණා පිළිබඳ බලිය යුතුයි. මොකද පැහැදිලිවම සාක්ෂි බලපෑම් වුණා කියලා කියනවනම් ඒ පිළිබඳව පියවර ගත යුතුයි. මම හිතන්නේ ඉදිරියේදී ඒ සාක්ෂිකාරය වෙන ප්‍රකාශයක් කරගෙන යම් බලපෑමක් කළා කියලා පුද්ගලයෝ කවුද කියලා අනාවරණය කරගත්තොත් මේක ඇත්ත හතන්දරේ අපිට හොයාගන්න පුළුවන්. ඒක නිසා නිකන් මේක නිදහස් වුණා කියලා වෙලා විතරක් ආත හොදා ගැනීම අපේ යම්කිසි අපේ මේ බලාපොරොත්තු වෙච්ච සම්පූර්ණ විප්ලවයේ අනිත් පැත්තට හැරවීමක් කියලා තමයි කියන්න තියෙන්නේ. මේක නිදහස් වෙලා නිදොස්ක නිදහස් කළා තියෙන හින්දා මේක අනිවාර්යයෙන්ම නීතිපතිතුමා අභ්‍යාචනය කළ යුතු එකක්. මොකද මේ අනිකාරය අභ්‍යාචනය කරන්න බෑ. නීතිපතිතුමා යම් සඩුබඩුවක් තියෙනවා නීතිපතිතුමා අභ්‍යාචනය කරන්න පුළුවන්. නීතිපතිතුමා පියවර ගනීද නැතිව අපි කියන්න දන්නේ අපේ සිවිල් සංවිධාන වල බලපෑම තමයි නඩු කටයුතු හොදුර ඇදගෙන ගියේ. ඒක නිසා සිවිල් සංවිධාන බලපෑම නීතිපතිතුමාට කළ යුතුයි. මේ නැවත අභ්‍යාචනය කරලා විශේෂයෙන්ම අර සාත්කාලේ බලපෑම් වුණා කියලා කියන කාරණේ සම්බන්ධයෙන් මීට ලොකු විමර්ශනය කරලා ඒ පිළිබඳව කරුණු අනාවරණය කළා. හැකියාව තිබුණනම් මහේශා අධිකරණ කරුණු වාර්තා කළා. ඒ පිළිබඳව බී වාර්තා ගොනු කළේ කළොත් අත සත්‍ය අනාවරණය කිරීමට හැකියාව තිබෙනවා. සාක්ෂිකාරයෙක් කියනවා මට මේ බලපෑමක් වුණා මේක නිසා මෙමය මේ කොළ කැඩුවා බොරු වේව දැම්මයි කියලා එතනින්ම ඉක් ඉවර වුණා කියලා කියන කේජන සත්‍යයක් තමයි අපිට කියන්න තියෙන්නේ.